සභාව ඇටෙන්ෂන් සතර දිසා ජයගෙන මවහනි කයමි ඔබේ ලොවට සඳහිරුයි එළිය දෙමි ජනදුක නිවාසන සලන්නට පතමි නිරතුරු ඔබේ සුව සහනය සතුට දෙමි දුකට පත් සිත් නිවාසන සලන්නට ජාතියේ පිලට උපන් අපේ වහන්ස රාජ සභාවට වඩින වගයි අවසර පස්වාන් දහසකට කරුණා දියෙල්ලෝ සත අට සෙත සෑදු නවතන් මම මේක රාජ සභාවක්ද කවි මඩුවක්ද මේක රාජ සභාවක් නේ මේ රාජ සභාවේ කවුරු හරි කට ඇරියොත් වහන්ස මොකක් හරි බයිලාවක් ගහන එක වෙනසකට වගේ මං කයියක් යොමු මොකද්ද වෙන්නේ what is the problem අන්නේ මං ආනි මෑ ඔබ කයියෙන් බයිලා නොගහ තියන නඩු ටික ගනි ඉක්මනට මට පරක්කු වෙනවා එහෙමයි එහෙමයි තරහ අවසර වහන්ස මොකෝ තියන නඩු ඔක්කොම ජනතාව විසින් අපිට දාපුවා තියන්නේ ඈ ඔව් මොකද කියන්නේ කොල්ලක ඉඳලා ගන්නද හැබැයි හැන්දි මගේ ඇවිලේනෝ රජෝ ඈ පායකෝ ඈ මේ හැමදාම නඩු කල් දාන හින්දා ටිකක් ලාවට මගේ ගොඩ දාන්න පුළුවන් නඩුවක් තියෙනවා නම් අන්නින් එක ගැදලා ගනින් බලන්න ඒකක් තියෙනවා වහන්ස ඒක ගමු මොකද්ද නඩු අංක ඒ වැඩක් නෑ මේ පාරම්පරික ගල්වට්ටෙන් විසින් ලැබෙන මිල ගණන් විෂමතාවයන් සඳහා කොණු කළ නඩුව චෝදිතය හයියෙන් චෝදිතය කැඳවන්න එපා වහන්සට විරුද්ධව නඩුව දාලා තියෙන්නේ උත්තර වගේ බං එහෙම ඇහුනේ මේ චෝදනාව කනට ලං කරලා පොඩ ගියාම බලන්න ගල් කනුවල මල් කැටියම් හා ලියවැල් නෙලීමට ගෙවන මුදල වැඩි කර ගැනීම එකවලකට කහවණු දෙකක් සහ ලියවැලකට කහවණු තුන බැගින් ඉල්ලනවා ඉතා සාධාරණ ඉල්ලීමක් වහන්ස හැබැයි ඇත්ත කියන්න ඕනේ දෙත ගෙවල දහමුතු වහන්ස මේක අහගෙන ඉන්නේ උන්ට උණ ගැනින්න මොන කරන්නද ඉතින් ගෙවල දාහන් ඉතින් අර පාරම්පරික ගල්වට්ටු ටික මෙහාට වරෙල්ලා මේ උඹලට මලක් නෙලන්න කහවණු දෙකයි ලියවැලකට කහවණු තුනක් වැඩි කරනවා මේ එකෙන් එක කහවණුව ගානේ අනේ වහන්ස මේ එච්චර එපා අපි මලකට කහවණුවුයි ලියවැලකට කහවණු දෙකකුයි වැඩි කරන්නේ නැයි කිව්වේ යකෝ මම මට කියන්න දුන්නේ නෑනේ ඇත්තද මේ පුරා මේ එහෙමයි වහන්ස මේ මෑට වරන් මේ කහවණුවකට මේ මේ අලි දින් ගහන්නුන්නේ නෑනේ ඕකට අත්වැරදි වෙලෝනේ කාට වුණත් නේ මේ පුරෝ හරියට හරිනේ උඹ ගල් කැටයම් වලින් කහවණුවක කට්ටියක් ගල් කරන්න ගිහින් අතේ වාට්ටනේ උඹට හොඳම වැඩේ මාව අලලා වංගු ගන්න යනවට මලපනිනවා බං ගල්වැට්ටු ගම කෑවනේ මං උන්ට ගාන වැඩි කලේ කහවණුවක් තියාගෙන බුරු කියන්නව නෑනේ කොහෙද විස්තරය කියන්න කලින් ගල්වැට්ටු මෙතන බැලලා ගම කෑවනේ මේ පුරෝ නඩු ගන්නකොට බලාගෙන ගනින් බං අර කල් දාපු අපේ ටෙන්ඩර් නඩු ටික ඇදිලෙයි හොඳේ මේ ටෙන්ඩර් වල බිල්ඩින් තුනක් අඩං වැඩිච්ච කේස් එක එතකොට අර පාරවල් 12ක පාර ගැලවිලා ගිය කේස් එක එතනින් ගියාම අර පාලම් දෙකක් අඩං වැඩිච්ච කේස් එක ඕ තව අල්ලස්සා දූෂණ කොච්චර නම් කේස් තියනවද ඕවනම් මතකත් නෑ බං හරියට ඔව් ඒයි බං අයතා කර දෙනෝ අයිති යෝජනා බිය ගැන්වී මා අඩත්තේ එකම් කේසුත් 20ක් 30ක් විතර ඇතිනේ ඔව් 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 මේ තව අවුරුදු 5කින් විතර මතක් කරහන් ඈ ඒ නඩු ඔක්කොම මම අවුරුදු 5කට කල් දාලා තියෙන්නේ පුරායිද පිසාචයා රාජ සභාව පටන් ගනින් බං මේ පටන් ගන්න ගමන් අපේ වහන්ස මම ඔබ පස්සේ අල්ල ගන්නකල් ජනතා අදහස යෝජනා මොනව හරි තියෙනව නම් ඒ ටික ගනින්කෝ මේ අවසර වහන්ස මොකද්ද ඔක්කොම අදහස යෝජනා ඇවිල්ලා තියෙන්නේ පාණ්ඩාගාරේ හේදිලා නෙවුවා කියමුද පාඩු යෝ ඇනිවිලොප් දෙන්නේ නැති ආරාධනා එහෙම මොකොත් ඇවිල්ලා තියෙනව නම් ඒ ටික බලහන්කෝ මේ ආරාධනා නම් තියෙනව වහන්ස වැඩිම තුනක් තියෙනව වැඩිම වැඩිම කැන්සල් මේ කඩ විවෘත කිරි මේ පහයි යෝ කැන්සල් මේ එතකොට අර මුල් ගල් තැබිලි දෙකයි කැන්සල් මේ වෙන මොකුත් නෑ මේ මේ තව අර විවාහක රූරජින තරගාවලිය මේ ප්‍රධාන අමුත්තට ඔබ වහන්සේට ආරාධනාවක් තියෙනවා ඒකත් කැන්සල් නේ නේද මොකද්ද ඒක කැන්සල් කරන්න එහෙමයි බර විකාරද යකෝ ඒකට මම නොයනක හරි නෑනේ ඒකට මම නොගියොත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මගුල රටේ ප්‍රශ්න නෙමෙයි බං ඒකේ උත්සව ශ්‍රීය අඩු වෙලා මේ ඒක ටික අඳුරක් වගේ ගනි මන් නැති වුණොත් ඒකයි මං එනවා කියලා දන්නල යවහන් මේ එහෙමයි වහන්ස එනවා කියලා ටික පිඳා ගන්නකො දෙපැත්තෙන් බේරෙන ආ එනවා කියලා යව
කිරුළු පළඳින මේ විවාහක රූ රැජිනට පළඳින කිරුළයි බැංකොක් ගුවන් සවාරියටයි සාදර සමාදර අනුග්‍රහය වහන්සේගෙන් කියලා දානවා. එහෙම තමයි යවන්නම් උදේ. මොකද්ද? එහෙම යවන්නම් නේ. බෝ උණ විකාරයෙන් දොඩවනවද බල? යකෝ ගෑනුන්ට ඔටුනු දාන්නයි රට සවාරිය අරින්නයි මට මගේ ඔටුනු ගස් තියනද බෝ කියන්නේ. මේ වැලේ වැලලා තොමන් ඉන්නේ. ඒව මොකොත් ඕන්නේ. සහභාගී වෙනවා. තරගයේ රස විඳිනවා. එහෙන් දෙන සංග්‍රහයක් මොන හරි තිබ්බ භුක්ති විඳිනවා එච්චරයි. මේ වහන්සේ මොකද? මේ ඔටුනු පළඳින විවාහක රූ රැජිනත් එක්ක වහන්සේත් සවාරිය යනවා. ඈ යකෝ දිව දිව ඇතුළට දාගනින්. අම්මා අයියෝ අනේ අම්මේ මචං කෝකිලියෝ ඒ පුරු උඹට එනවද සද්දි මට පේන්නේ මොකක් හරි ඕන්න ඇති දෙයක් සිද්ධ වෙනවා වගේ බං මේ මටත් එහෙම හිතෙනවා සද්ද නම් බරට එනවා බං හැබැයි වොස්සුම් එක පැත්තෙන් නම් නෙවෙයි එන්නේ යකෝ මොකද්ද බං ඒ සද්ද හැබැයි ක්‍රියාකාරකම පොඩ්ඩක් හිතහම් මං තාක්කෙටම කියන්න මේ ෂුවර් එකටම ඉතා බර දෙයක් අපහසුයෙන් චලනය කිරීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඒක කොහොමද ඒ පුරා මට කියහං උඹ අපේ වහන්සේට ඊයේ රාත්‍රී ආහාරයට මොනවද පිළිගන්නේ කියලා අලුත් රසපියක් එහෙම එක්ස්පෙරිමන්ට් කළාද උඹ මේ උඹ දන්නවනේ මං ඉතින් නව නිර්මාණ වලට කැමති මිනිහනේ දන්නව දන්නව කවදාවත් හදලා නැති කෑමක් හදලා වහන්සේට පිළිගන්නවා බං ඈ අවුලක් වෙලා නෑ අන පිටින් ඉන්නවනේ සද්දේ කොතනවනේ ඔන්න සද්දයක්වත් නැත්තම් තමයි අපි බය වෙන්න ඕනනේ අනේ අම්මේ උඹ නම් යකෝ ඈ බම් 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 මොකද හදපු කෑම එක ගිහංගු මට හැදුවේ මේ වට්ටක්ක තම්බලා තම්බපු මාළු එක්ක කවලම් කරලා කරවිලිය ඉස්මෙන් අනලා බෝල කරලා වටේට කුඩු කරපු හොස්සට තවරලා කිතුල් පැණි වල ඔබ්බල ගැඹුරු තෙලේ රන්වන් පාට වෙන්න බැදලා අරන් දුන්න කන්න කියලා ඕ හොඳයි ඉතින් ඔබ දුන්න ඒ ගුලියට ඔය ගන්න සද්දිනවා මට හිතාගන්න බැරි බඩ වේරෝලාද එවලත බඩ බුරුල් කළද කියලා බං මේ මට කියන්න බැරි වුණා බං තව මේ පොඩි කික් එකක් එන නයි හතුත් පොඩි කරලා දැම්මා ඕ එහෙනම් බඩ බුරුල් කරලා යනවා ඇත්ති යකෝ බලහන් ඉතින් සද්දෙන්නේ වොෂ්රූම් එකේ නෙමෙයි ඒ කියන්නේ ඔන්න මම දන්නේ උඹ සිරියන් ගබඩාව හොදන් හොදේ මාව වට අල්ලන්නේ එපා අලුමේ කරුමේ යකෝ මනුස්ස ශරීරයකට ඔරොත්තු දෙන කෑමිපයි දෙන්න වරෙන් යන්නේ ඉතින් ඉතින් මේ බාජ දෙකට වතුර පුරවන් අරන් යමු අම්මේ ආව් අම්මා වහන්ස අවසර පස්වන් දාසකට වහන්ස මචං කෝකිලියෝ පොඩ්ඩක් නාය කෙලින් කරලා බලහන් නාන්නේ නැති හඩු ගඳ ඇරෙන්න වෙන අවුලක් නෑ නේද වහන්ස මොකද බං අම්මේ මම මේ ශාරීරික සුවතා ව්‍යායාම වල යෙදෙනවා බල අර විවාහක රූ රැජින තරගේ ප්‍රධාන ආරාධිතය විදියට මට යන්න තියෙනවනේ බං මේ ඔන්න ඔය තව යකඩ රෝද දෙක මේ පොල්ලට දාහම් බඩ බස ගන්න හරි කෝ දැම්මද දැම්ම බංස හරි මයි කොන්ද චකි වහන්ස යකඩ වල වැඩි වෙලා මේ බඩ බස්සන්න කලින් ගියා නේද කෝකිලියෝ හොඳ වෙලාවට නේ වතුර බාජ දෙක ගෙනාවේ යකෝ මගේ ඇඟ පොඩ්ඩක් ලස්සන කරගන්න මොකක් හරි කියහල්ලාකෝ විවාහ රූ රැජින තරගේ ප්‍රධාන ආරාධිතය වෙන මම නික කුමාරයෙක් වගේ ඔතෙන්ට යන්න බෑ කිටි කාලේ ඉනව ඇඟ බස්සන්න ව්‍යායාම කරලා හරියන්නේ නෑ නේ වේ මේ අවසර වහන්සේ කියන් වස්තිය දෙන්නේ ඇඟ බහැලා පැලේ වනපු සරම වගේ හිටින්ටෝන් ඒ පාබොල යකෝ විවාහ රූ රැජිනියන් ඉස්සරහා ජව සම්පන්නව එඩිතර ලීලාවෙන් ඉන්න බෑ උඹගේ වස්තිය නවතින වෙලාවත් දන්නේ නැතුව මට නිකන් දත් මිතිකාගෙන නාය පුම්බන් ඉන්නද කියන්නේ ඔතන වහන්ස දැනට ශාරීරික ව්‍යායාම නවත්තලා ශ්වසන ව්‍යායාමය ප්‍රගුණ කරන්න සෑහෙන වෙලා හුස්ම අල්ලන් ඉන්න පුළුවන් නම් ගොඩනේ යකෝ සෑහෙන වෙලා හුස්ම අල්ලන් ඉන්න පුරුදු වෙන්න මේක කිමිදු තරගයක් කියලා හිතුවන්න ඔබ නේ නේ වහන්ස හැල බඩනේ හංගන්න ඕනි උඩට හොඳ හුස්මක් අල්ලනකොට බඩ ඇතුළට ඇදගෙන හංගගෙන ඉන්න පුරුදු නම් ගොඩම තමයි මේ වහන්ස පරිස්සමෙන් හොඳ ඔය වගේ බඩ හංගන්න මං හොඳ හුස්මක් අල්ල
ජෝතිය බාතුනා දනිස්ස ගාවට මේ මඩ බේන විදියට අවදානමක් නොගෙන මේ ඇඟ අමතක කරලා ඇඳුම් වලින් ලස්සන වුණා නම් හරි වගේ නේද මේ හොඳ ලස්සනම වෙනස් ආකාරයේ විවාහක රූ රජිනියන්ගේ නෙතසිත පිනවන ඇඳුමක් මට ලෑස්ති කරහල්ලාකෝ නා කිවිසේ මාලිගාවටත් උසේ ගෙව්වලු මේ අවසර වහන්ස මොකෝ යුරෝපෙන් ගෙන්වන ලද කිව්වට මේ ගෙන්නන්න ඕනේ ඩෙනිම් ජීන්ස් වර්ගෙන් කසලමක් සහ වීකර ටී-ෂර්ට් එකක් ගෙන්නල ඇඳලා මේ ඇන්කල් බූට් එක දාලා හරක් ඔලුව තොප්පිය තියෙන්නේ මොකද්ද හරක් ඔලුව තොප්පියකින් සැරසුණා නම් මොකද කියන්නේ කො උඹ කිව්වේ ඇඳුම් මට පොඩ පැහැදිලි මදිනේ හැබැයි ලස්සනට වැඩේ තියෙන්න ඕනේ අර මොකද්ද මේ හරක් ඔලුව තොප්පියක් කිව්වේ හරක් ඔලුව තොප්පිය කිව්වේ කවුබෝයි හැට්ටෙක් උන් කවුබෝයි කවුබෝයි ඔය දෙයිටින් ලින්ගෙන් බෝවගේ මේ කස්සෙම ලගලා ඉන්නවනේ රටේ තොටේ කිසි දෙයක් දන්නේ නැහැ බලහරුමි දැන් මේ ඔය හරක් ඔලුව තොප්පිය දැම්මම උටුළු තට්ටුව දාන්න බෑනේ එතකොට අතට කඩුව යන්නෙත් නෑනේ මේ හැබැයි ඒ වුණාට කඩුව අතට ඕනේ නේද ඒකෙන් නෙමෙම් මං හිටපු ගමන් පොළොව බැලන්ස් කරන්නේ මේ කඩුව ඕනේ යකෝ කඩුව හැරමිටට ගන්න එපා වංශ මේ මං කියන්නේ එහෙනම් වෙනසකට වගේ අපි අතට ගමු යකටාවක් ඕ කලයකට පොල්ලක් ගහලා මං ලස්සනට අදර දෙන්නම්කෝ මේ ගොංකෝ කියෝ ඒයි මං කෝබෝයි හෙට් එකට යනවද බොල යකටාව වංශගේ අතට දෙමු අපි බයිනේට්ටුවක් බුලට් අයින් කරලා බුලට් අයින් කරලා ඒක නැත්තම් විවාහක රූ රජිනියන් දැක්ක ගමන් ආතල් එකට හදවත ගැස්සিলা කොකා ගැස්සෙයි බොල නැත්තම් ඇත්තකින් මජන් ගෝකිලියෝ ඒ බොර මේ බලපිය මොකද්ද මේක තමයි මම අඳින්නේ ෆුල් සූට් ෆුල් සූට් බෝට් එක ඕපන් ෂර්ට් එකේ බටන් නැරලා කසිලමෙ බටන් සැරලා බටන් විකාරද බොල කසිලමෙ බොත්තන් අරින්න කසිලම පපුව ළඟට හුස්සලා ඇඳලා සිලන් ග්ලාස් දෙකක් දාන්න තිබුණම් පට්ටනි යකෝ මේක ශාලාවක් ඇතුලේ තියෙන බං සිලන් ග්ලාස් දාන ඔබට පිස්සු යෝන් මේ යකෝ දැන් එහෙම තමයි අවුවට නෙමෙයි අවු කන්නාදි දාන්නේ ඇතුලේ ඉන්න කොටයි දාන්නේ ඔය හොල් ඇතුලේ අඩ අඳුරේ උස්සවවල ඉන්න ගොඩාක් කට්ටිය ඔය දාන්නේ සිලන් ග්ලාස් මේ අනේ කියංකෝ මම නිකන් පට්ටේ ඉන්නවනේ වීකෙන්ද පට්ටේ මචං පොඩි විකට ඇඳුම් තරඟ ස්වභාවෙකුත් තියෙනවා ඒත් ලස්සනයි හේවද යංකෝ මේ දැන් ඔබ මොකක්ද අඳින්නේ ඈ කොහොම හරි අපි දැන් වහන්සේට වඩා පොඩ්ඩක් ලස්සනට පෙන්න ඉන්න ඕනේ නේතුව අඳුම ගන්න ඔය විවාහක රූ රජින තරඟේ 10 වෙනි වටේට යන්න කලින් හැලෙන එකෙක්වත් ආද වෙලා හිතවත් කමක් ඇති කරගන්න පුළුවන් වුණොත් ඒ මැදයි නේ මචං එතකොට මාත් එහෙමයි ඒකයි මම මේ පෙනුමට ඉන්න හදන්නේ මේ ඉතින් කියන්නකෝ ඔබ දැන් අඳින්න හිතාගෙන ඉන්නේ මොකද්ද කියලා මං අඳින්නේ හිතන් ඉන්නේ උත්තරීතර ಭಾರತේ යක උත්තර ಭಾರತේ අන්නේ උත්තර ಭಾರತේ විලාසිතාවක් වෙන සල්වාර එකක් අඳින්නයි මං හිතන් ඉන්නේ බං මේ තියෙන්නේ මේ බොල සල්වාර අඳින්නේ ගෑනු ඔය සල්වාරියයි උඹ ඔය අඳින්නේ යන්නේ ජෝත්පුරි කිට් එකක් ඒකද කියන්නේ ඇත්තම කියනවා නම් ඇඳින්නම තියනවා බං පුල් හින්දුස්තාන් දිල් තෝ පාගලේ බං ආ මේ මොකද මේ උඹලා දෙන්න ඇඳලා පැලඳලා ඔය කොහේ යන්නද වෙන කොහේ යන්නේ වහන්සේ වහන්සත් එක්ක විවාහක රූ රජින තරඟ බලන්ට යන්න ඕන නෑ උඹලා යන්නේ මම විතරයි යන්නේ කෝගිලියෝ පුර අපි දෙන්න යන්නේ නැත්තම් අපි අර හංගන් ඉන්න තප්පුලා දේවිට ආපු ආරාධනා පත්‍රේ එතුමියට ගිහින් දීපිය ඇයි මේ එහෙනම් උඹලා දෙන්නත් මාත් එක්ක යවල්ලාකෝ අන්නේ එහෙම ඉන්න එතකොට යකෝ තෝපි දෙන්න මටත් වඩා ජැන්ඩියට ඇඳලානේ බොල මේ කුලියට ඇඳුම් ටික ගත්තේ ඕ කාවණු 10ක් ඒ වගේද ෆන් එක වහන්ස මේ වහන්ස ඈ විවාහක රූ රජිනට කිරුළ පළඳින්න වේදිකාවට නැගිනකොට අපි දෙන්න දෙපැත්තෙන් ඉන්න නේද වහන්ස ඒ මොකද මේ ඉතින් රාජ තේජසට තව ප්‍රෞඩත්වයේ කුයි අභිමානයේ කුයි එකතු වෙනවනේ ඒකයි මේ නෑ
තොපි දෙන්න ඉන්න තැනකට වෙලා වාඩි වෙලා හිටපියව කට අරගෙන බලාගෙන මම තනියෙන් වේදිකාවට යන්නේ එච්චරයි නෑ ඉතින් මේ වාහන්සේක දෙපැත්තෙන් අපි දෙන්න ඉන්න එක කොයිකටත් හොඳ නැද්ද කියන්ටකෝ ඒ මොකදද මේ විවාහක රූ රජින හිනා වෙනකොට ඇස් දෙක ගිනි කන වැටිලා කකුල් දෙක පණ නැති වුණා අල්ල ගන්න ළඟ ඉන්න එක හොඳයිනේ නේ බොරෝ ඒක තමයි වාහන්ස මොකද ඔකෝ හරියට හරිනේ අන්න උලාකා කුමරිය මේ පැත්තට එනවා තප්පුලා දේවිට ගින්න තියයිද දන්නේ නේ බල බය වෙන්න එපා බං ඔය දැන් හැදෙන උන්ට එහෙම අවට පරිසරය ගැන ඔය සිද්ධ වෙන දේවල් ගැන නිච්චියක් නැ මොකක් හරි එක දෙයක් ගැන විතරයි හිත හිත ඔය හීනෙන් වගේ ඇවිදින්නේ බය නැතු හිත අල්ලකෝ ඩෙඩි වංශේ මං ඉන්ටර්නැෂනල් කුකින් ස්කූල් එකක කෝස් එකක් කරනවා ඩෙඩි වංශේ ඕම් බලහම් පුරෝ මගේ කෑම වලට හත්තතේ පළු යන්න බරින කටින් ඔය අලෙටොප්ප බල්ලෙකුට කටේ දියන්න බැරි වුණා දැන් රෝයි කියලා කියයෝ හරිම සුවඳයි රන්වන් පාටට තියෙන මේ අලටොපියේ රහගෙන ඉතින් ආයි කියන්න දෙයක් නැතුව ඇති මගේ දූ කුමරියනේ හැදුවේ කෝ දෙන්නක බලන්න එදකින් ඔක්කොම කටේ ඔබාගත්ත කැත නිකන් අහපිය කෑල්ලක් කොනිට කියලා රා මාර රහයිනේ මෙච්චර රහ අල ටොපියක් මං කවදාවත් කාලා නැ අම්මපා ඩෙඩි වංශික කියන්නේ තේසිය අමුද්‍රව්‍ය වලින් ඔක හදලා තියෙන්නේ අනිත් ළමයි එක එක අල වර්ග වලින් හැදුවා අන්තිමට මට ඉතුරු වුණේ නීගල අල විතරයි මං ওই නීගල අල ටොපියක් හැදුවේ රයි නේද ඩෙඩි වංශ ආ හොටා නියගල අප්පච්චෝ අල්ලන් වහන්සි බල්ල හරි වහන්සිට සිහි නැති වුණා නේද අනේ උලාකා කුමරියත් මාර ටොපිනේ දෙන්නේ දැන් වහන්සි නැතුව අපි දෙන්නට විතරක් අර විවාහක රූ රජින තරග බලන්න යන්න බෑනේ දෙයනේ අනේ අම්මේ විවාහක රූ රජින තරග මද අපේනකොට පපුව වාවන්නේ මේ උලාකා කුමරිය එයි නැද්ද තව ඉතුරු වෙච්ච නියගල අල ටොපි දෙකක් අපි දෙන්නට පුරෝ කෝකිලයෝ එහෙමයි මේ ළඟ ඉන්නවා හරි උඹලා වගේ ළඟින්ම ඉන්න සුවජ කීකරු අතිජාත කලන මිතුරන් හා සමාන ජෝඩුවනේ පොඩ වකරාංගෝ ඒ ඉතින් දෙකක් දැම්මමනේ හමුවෙන් ඉන්න වෙලාවට අපිව කුක්කෝ ගන්නට දාලානේ ඉන්නේ සීය තියෙනකොට එහෙම තමයි බං හරි මම අහන දෙයට උත්තරයක් දීහල්ලාකෝ ඉතින් ආපංකෝ මොනගන්නේ ඕන්නේ විදියට මගේ මොකක් කරේ ඇව්වද අම්මපනේ ඒසවදරන්නකෝ හරි එදාමෙදා දුර බිහි වෙච්ච වහන්සේලා අතරින් රටට වැඩක් කළ අසහාය නායකයා ලෙස මගේ නම පොදු ජනයා තුර රැව් පිළිරැව් දෙනවා නේද කියහංකෝ කෝගිරියෝ එබරෝ ඒකන අදහස් ප්‍රකාශ කරන්න ගියොත් මට ඔක්කාරෙට එන්න පුළුවන් අවදානමක් ගන්න ඕනේ නේ අපරාධනේ බම් බිහුව ටික උඹම කියහංකෝ මේමයි වහන්සේ ඔව් බොරු කියන්න ඕනේ නේ රටේ ජනතාව වහන්සේගේ ගුණ වයන්නේ සත්තුන්ගේ නම් වලින් පටන් අරන් ඕන් මම ඒක දන්නවා බොල දන්නවද නැතුව අභීත කේසර සිංහ රාජයා එතන ගියාම ජව සම්පන්න හස්ති රාජයා මොනර වගේ ආඩම්බර කාරයා ඒවනේ නේ නේ මේ සත්තු නෙමෙයි මේ වෙන සත්තුන්ගේ නම් තමයි දැන් කියන්නේ ඕන් එක්කෝ ඒ ගැන අපි කතා නොකරමුනේ නෑ 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 ගියහංගෝ ගියහංගෝ ඒ මොන සත්තුද කියලා ගියහංගෝ කමන්නේ උඹ ගියහං මමත් දැනගන්න එපැයි මා උදෙසා ප්‍රාන්ත වැසියන් මට ආදේශ කර ඇති සතුන් කොයි වගේද කියලා චුවර එකට මේ ඉතින් බලන්න දෙන්නේ මගේ වේගය නිසා ඔය කඟ වේන එතකොට මගේ ඔය තීක්ෂණ බුද්ධිය දැක්කහම නිකන් ඔය රාජාලිය එතකොට නොබියව ඉදිරියට පැන පහර දෙන හිඳ රයිනෝසිරස් ඒ වගේ සත්තු වෙන්නේ නැති කමන්නේ උඹ ගියහංගෝ ඇයි මේ ඔරා ඔරා උඹ ගියාංගෝ ඒ සත්තු ටික අනේ උඹ ගියාංගෝ අනේ උඹ ගියාංගෝ ඒකනේ බං කරන්න බැරි කියලා බං වාල්ස තරහ අවසර ඉවසවදරන් අහන් ඉන්න ඕනේ හොඳේ ගියාම් බං මේ මේ බල කරලා ආනේ ඉඳයි කියන්නේ
Iya bang. Hari gini mami. Jangan tahu itu. Wan segitiga cara kami kekian satu tamai me. Heh, ya nang? Iya bang. Mulai kalau nak nanti guna. Hema bede ma, anehnya mima. Kante kapu buru ah. Oya lagi satu ni nang tamai kian yo. Hei bawa dong hema kian apa bang? Amma pakian apa kian? Iya ko, tamangnya naik ya te hema kian apa te? Topi ni kang ulam bahuru bamanu deh. Ini kuake bata kali aja na hangin nwa de. Eh tapi itu tuh handak nona ka? Magulak kadangnya no. Boruk yang do nenek wanse. Atte deh ma api jangan tawa dekat duela. Wanse ma paluari nwa on. Biru tuh kata kalau api ma jangan tawa paluari nwa ni. Egani? Oh egai. Egani ni. Boro kogi leo. Amma babam poddak tolakata dema gattama tamai ona wagene sangvedi vela viurtha vela avanga wenne. Topi denna danaganilla. Ehemai. Amma baba boru nemei mama ewilla mage rajya palana kalaya dula wedima sangwadana karapu janahitawadi nayaka. Aha nadda giyan janathawata uwa amathaka unata. Ne wahanse janathawata uwa patteta matakai. Ekeni api wahansata eliyata bahinnawa denne natti. Ai umala mata eliyata bahinna දෙන්නේ නැත්තේ යකෝ ජනතා හරසර මම විඳින්නේ බෑ බලව හා නැද්ද ජනතාවට ඉතින් ආයි පට්ටේටම මතක නම් ආයි අන්න ඒ තියෙන පට්ට මතකිට වහන්සේව ඇහි ඉඳන් පට්ට ගහයි කියලා බයදෙනි යන්නේ බා කියන්නේ තේරුම් ගන්නකෝ එච්චර ආදරයක් තියන්නේ උ වහන්සේ ආ තව රාකලිය ගේන්නේ හද පැටලේ තියෙන අනිත් ප්‍රශ්න ටිකත් එළියට ඇදෙන්න ගේනේ ඉතින් උඹලා නේ ගේවන්නේ අරගණේකෝ මේ ඒ උනාට මගේ හිතට හරි නෑ බා මට පට්ට අවුල් හොදේ උට කෝකිලිය ඒ බුරෝ එහෙනම් මචං රාකල දෙකම ගනින් ඈ ඒ මොකේ අපේ වහන්සේගේ හිතට දුකක් ආපුවාම අනුන්ගේ රා බොනව නෙමෙයි වාස්ප කරන්නවනි ඒකත් වහන්සේ මොකෝ කවුද මේ පැත්තට දුවගෙන එනවා වොන් උට ගාලුකුව අන්න රාකල දෙක ගමන් ස්පීඩ් එක වැඩි කළා වොන් ගත්තා සානුකම්පාගෙන පොඩි එකක් දාගන්න දෙන ගමන් අවසර පස්රන් දාසකට ඔව් දෙකක් දාගෙන ආපු කාරණේ ගියා මොකද හදිසියක්ද රාකලේ දැක්කට පස්සේ දැන් නම් කිසිම හදිසියක් නෑ වගේ නේද ගලුකෝ මුගේ මූණේ දින සතුට අව්‍යාජ පීඩිත පංචයේ මිනිසාගේ දහදිය සුවඳ අඳුරන මෙවැනි සරල රජෙක් දෙයිසා ගොඩ බුරලා මේ මීපිට නැතු ඇදි බලන්න දැන් බිම ඉඳන් වැදපු මැටි තණ්ඩිය බයිට් එකට හප හප පොල් කට්ටේ රාබිබි ඉන්න කැත නෙමෙයි සමාවෙන්න ලස්සන ඈ අතින් වියදම් නොකර බොනකොට රජෙක්ුණත් හිඟන්නේක්ුණත් ඕම තමයි බොලේ ගහලුක්කෝ එහෙමයි අපේ වහන්ස මොකද බොලේ නෑ රාකට්ට හිටපු ඇඹලයා පැන්නුවා ඔබට මම දෙකයිනේ දාගන්න කිව්වේ දැන් ඔබ හත අටක් විතර ගත්තනේ බොලේ ඇත්ත තමයි හතරයි ගත්තේ වහන්ස ඒක දෙක වෙලා පෙනිලා තමයි වහන්ස ඔය අත කිව්වේ ඔව් උටා අබු කාරණාව අමතක වුණානේ මේ වහන්සේ අන්‍ය තපුලා දේවි අතුරු දහම් වෙලාලු හැමතැනම බලලා කොහෙවත් නෑලු ඔව් මොකක් ඔව් මේ තව රාගල පහ කෝඩ කරා මං ගානේ අනේ මං කොහොමද මේක වාව ගන්නෙ මගේ හදවත පැලෙයකෝ දුකයි තමයි වහන්සේ ඉවසන්නකෝ නෑ බොල දුකක් නෙමෙයි මං කිව්වේ මං කොහමද බොල මෙච්චර සතුටක් වහවගන්නේ ඈ වාසනා දිනේ කි මේක පාමු තුටින් නටාල අනේ අම්මේ බලන් තමන්ගේ භාර්යාව නැති වෙච්ච මිනිහෙක්ගේ තියෙන සතුට උන් කියන්නේ නැනි මට නම් අපේ පවුල නැති වුණත් මගේ පපුව පෙරිලා මැරෙයි මචං බල් කියන්නේ නැනි අනේ නිය පලයන් වයින් යන්න හෙයි ඉනගනේ වගේල වෙරි බසන්නේ නැතුව බොරු කියන්න ඕනේ නැනි මට පට්ට සතුටු හිතේ
ඒත් මේ වහන්සේට වගේ තරන්නන්න නැති වෙයෝ බලංගො වෙනදට ඇවිදින්නත් අදමානිට දැන් නැගෙන නැටිල්ල බලුකෝ යකෝ ඒකනේ ඉන්න රරටරරරා ඒවේ තව රාගල දෙක තුනක් ගෙන්න හම්බන් සීහි නැති වෙන්නම ගසමුවද ඉතින් පොඩි අවස්ථාවක්වත් තියන්න නරකයිනේ ආය දප්පුලා දෙවි එයි කියලා හිතෙන්නවත් ඔබ ගියාම සැප මටදී සැප දරාගන්න ඉඩදී වහන්ස මෙහෙම කකා බිබී නැත නැත හිටියොත් මේ තප්පුලා දෙවිගේ අකුරු දහන් වීම වහන්සගේ account එකෙන් යයි හොඳේ පොරුවට පොඩ්ඩක් කොහෙද බලන්න මේ මං කියන්නේ යන් මොකද්ද අපි ලොස් නොටිස් එකක් ගහමුද අර බල්ල පූසු නැති වුනාම අයිතිකාරයෝ අලවන්නේ යන් යකෝ අප්පුලා දේවි බැල්ලිය පූසියෙද්ද බල යකෝ මේ දේවින් වහන්සේනි අපි ලොස් නොටිස් එකක් නොගහ අපි ගහමුත් මේ වහන්ස අප්පුලා දේවිගේ පින්තූරයක් දාලා වොන්ටඩ් ඒ කියන්නේ උවමනා කර තිබේ කියලා දැන්වීම මොකද බලහොත් තියෙනවා නේද යකෝ wanted කියලා ගහන්නේ ධාමරික හොරුන්ටනේ එවනේ ඉතින් බම් වෙනසක් නැහනේ තප්පුලා දේවි පට්ට ධාමරිකනේ මේ මේ ඔය wanted කියලා ගහන එව්වේ රිවෝඩ් එකකුත් දාන්න එපා බලට විකාර දෙයක් ඔත් ඇගිත් දීලා තප්පුලා දේවිව හොයාගන්න අප්පා ඒකත් ඇත්ත මේ එනන් අපි ටැග් දාමු සොයා දෙන කෙනෙක්ට තප්පුලා දේවි සමගින් සතියක සංචාරයක් කියලා අය මරුවට හොයන එකක් නැහැ ඔය යම දූතිකාව එක්ක පණ තියෙන එක සංචාරයක් යනවා තියා මූණවත් බලයි ඒ උනාට හෙව්වේ නැ කියන අපවාදෙන් ගැලවෙන්න සොයා දෙන්න කියලා පින්තූරි දාලා පෝස්ටර් 10000ක් විතර අලුවල දාමු එහෙම නේද සියාකෝ ඈමචෝ ඈ මේ සමාවෙන්නකෝ බෝ ඔය මරු කියවනවද නෑ නෑ වෙලි කියවනු පෝස්ටර් 10000 කලවන්න නෑ නිකන් හරි එකක් දැක්කා ආපහු ආවොත් නේ ආපහු එන එක ගැන නෙමෙයි බොල මම කතා කරන්නේ එහෙනම් යකෝ පෝතර් ගහන්න යන වියදම ගැන මම මේ කතා කරන්නේ මන් නොදන්න ජෝඩුව උඹලා දෙන්න යකෝ ඔය පෝස්ටරේ ආර්ට් වර්ක් එකේ ඉඳන් ප්‍රින්ට් කරලා ගස් ගල්වල අලවන්න හදන පාප් වලට ගන්න පාම් පිටි එකේ ඉඳලා උඹලා කට්ට තියන්නේ දහගිය හැල්ලා ඒ තප්පුලා දේවි වෙනුවෙන්නේ ඇයි යකෝ සතුටින් ඉඳල්ලි අවසරලද ඇදිල්ලි just a minute once සිංහල ගියන් ඔය තේරෙන එකක මේ වංශ ඕ තප්පුලා දේවි නැති වෙච්ච ඔය සතුට උතුරා පිටාර ගලලා මාලිගාව යට වෙන්න කලින් අපි නීති අනුකූලව මේ අතුරුදහන් වීම රාජසභාවට දෙනුම් දෙන්න ඕනේ එන රාජසභාව කැඳවහන්කෝ අනේ මන්දව මේ සතුට හංගන් බොරු දුකක් මූණෙන් පෙන්නම් මං කොහොම රාජසභාව ආවේ බොරුවට ඉන්නද කියලා මම මේ කල්පනා කරා. බය වෙන්න එපා, බය වෙන්න එපා. දෙහිලෙල්ල ජෝතිස්සෙන් හංගගෙන ලේන්සුවට තියලා සේප් එකේ ඇහැට පොඩ්ඩක් තද කරන්නකෝ. කඳුළු එක්කිරෙනවා. ඕ! මං අපේ පවුලගේ නංගි ඉස්සරහා දැන්නේ කොහමනේ? ඒවෝ නෑ බං. ඈ ආයි තප්පුලා ඒ කියලා පොඩ්ඩක් මතක් කරන්න විතරයි තියෙන්නේ දුක පොසුව බයට ඇස් කඳුලින් බර වෙලා කඳුළු වැක්කිරෙනවා සුවරෝ අවසරේ වහන්ස යා අවසාන වරට තප්පුලා දේවිව දැකලා තියෙන්නේ ඊරෑ මං හදලා දුන්න අර සරවක් සබක් ලැබුවන් කියන මැලේසියන් කෑම එක කකා මගේ අම්මා මුත්ත නැති වෙන්න බැන බැන ඉන්නවා ඕන් දැසියෙන් දැකලා තියෙන්නේ හැබැයි ඔන්න කෝකිලියෝ ඒමයි අන්නේ උඹ හදපු කෑම එක කාලා තප්පුලා ඔළුව හැරිච්චතේ ගිහිල්ලා නම් මං උඹේ පඩිය ඩබල් කරනවා හොඳේ මේ සුවර් එකටම බාත්รูම් එකේ නෑ කියලා හොයලා බලලා ඇතිනේ මොකද වහන්ස මූ ඔය සමහර රටවල් වල කෑම හදනවා කෙලින්ම සති දෙක තුන වැසිකිලි ගත වෙන්න මේ එහෙම දෙයක් වෙනවට කියනවා නෙමෙයි එහෙමයි වහන්ස පණ දින මොලේ කලදක් තියෙන එකේ මරුවට කරන වැඩකුත් නෙමෙයි එහෙමයි වහන්ස මේ වැරදීම් වෙන්න පුළුවන් නේද නේද ඕ එහෙමයි ඔය කොයි එකටත් පොඩක් උඹලා දෙන්න හොයලා බලහල්ලා ඔය පැණිපාර බණ්ඩි කියතෙන් වගේ කපන සයිස් එකේ ඊට පුංගෙන් කවුරු හරි ඔය ගමම්ම අතුරුදහන් වෙලාද කියලා මේ එහෙම අවසියේ වගේ කවුරුත්ම හිතේ නෑනේ ලාවට හරි සීබුද්ධියක් තියෙන එකෙක් නම් මලට ලං වෙන්නෙත් නෑනේ ඔය ඒ උනාට වහන්සර මල්සරා
රජ මැදුරයි පම් පැදුරයි එකට යාවෙන්න විදලා තියෙනවනේ කියන්න බෑනේ අන්න ආව අදහසක් ඔන්න ඔය කාරණේ ඉස්මතු කරලා රාජසභාවේදී අපි කියමු නිකන් තප්පුලා මාව දාලා ගියා වගේ කතාවක් දැන් මං තනි වෙලා ඉන්නා වගේ එකක් අදහස පැහැදිලිය ඔය වහන්ස හදන්නේ තප්පුලා දේවි අතුරුදහන් වෙලා ගියලා ඒ ගමන්න මොකක් හරි අංග පුලාවක් තියෙන වෙන වහන්තරාවක් නෙවෙයි මේ දේවියා ඒ බුරප්පාඩුන අගමෙහසි තන්ත්‍රයට පත් කරන්නනේ අන්න උඹට තේරුණා මේ පාරවත් පිරියාවකින් මෝන දිහා බලන්න පුළුවන් එකක් ගමු හොඳේ කොහොමත් ඉතින් තප්පුරේ ඉන්න එකක් එපයි ගන්න මොනවද ඉතින් කැහි ගෑනි දීලා වහිනකොට එළියට විස කරන්න වගේ ඉන්න හොටු සෙමසෙවල එකක් තමයි ඉතින් ගන්න තියෙන්නේ නේ මං කිව්වේ නැතුයි දිවිල කොහෙන්ද මේ ඉන්න ඔක්කොම එකයිනේ ඒකත් අනිත් එක ඉතින් උඹේ වයසට මැච්චෙන්නත් එපයි මොකක් නෑ මං එක හිතුවේ Attention! Amma! Mika Yaku! Yaku, hondata ninda gila iti eme koida? Yaku, raja sabahari! Yaku, uta! Avasara paswan dahasakata! Samadina savan yamukara innata vevi Kiyana deyin hadavat shokin barave Kisida no sidui magnata sidui Lagiye, tapula devi. Na venne baba. Hari hari mangi na venne ina ya no bang. Esso kan hula basta vete. Apo wahan sa pemine na wagay. Ade. Wahan sa. Moko. Muna dagan, muna dagan. Mi magi karate kata dagan. Ani katim papu alagan ko. Alagan. Alagan mema. Pratibha purna rangane ke denai diye ne honde. හරි තියෙන නඩු ටික ගත්තානම් මූගම කනවනේ වහන්ස පවුල මොකක් නෙමෙයි බිසව බිසව අතුරු ගහන් වෙලා ඉන්නේ දුක ගන්න දුක ගන්න දියන් දියන් නෙමෙයි ගලින් නෙමෙයි මේ මූලෙට දුක ආරෝහණය කරගන්නකෝ ගත්තා අහන් හරි කාරේකට වැඩි ගන්න බා කාරේකට මේ රාජසභාවෙන් අවසරයි අපේ වහන්ස හොඳ මානසික මට්ටමකින් නෙමෙයි ඉන්නේ තප්පුලා දේවිගේ අතුරු දහන් වීමෙන් කම්පණයට පත්වලා ඉන්නේ යකෝ ජොලියට කකුල් දෙක පද්දන්න එපා යකෝ ඒකයි මේ හිතරදී නෙවෙයිනේ කටින් එළියට නෙවෙයි ඕකනේ කේස් එක දැන් එන වහන්තර රාජ්‍ය ඉදිරියට කරගෙන යන්නට ඒ නැති වෙච්ච අගමෙහසිය වෙනුවට අලුත් කෙනෙක් පත් කරගන්න සිද්ධ වෙනවා නෝ ඔව් 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 නේද ඒක තමයි මාත් කියන්නේ මේ අපි ඔක්කොටම කලින් අන්නේ වැඩේ කරලා ඉන්නකෝ වැඩිය කල් ගන්න ඕනේ නේද ඉතකින් මුගේ හදිසිය මේ වහන්ස දුකෙන් කනස්සල්ලෙන් ඉන්න අර කඩපාඩම් කරපු ටික කියන්නකෝ මගේ මේ ලෝකේ තප්පුලා නැති අඩුව පොරවන්න පුළුවන් කෙනෙක් මට ආයේ හම්බ වෙයි කියලා මම හිතල්ලේ මන් දීරණය කළා මගේ මේ ජීවිතේ ඉදිරි කාලය තනිකඩව ගත කරන්න යකෝ අපි එහෙම ටිකක් කඩපාඩම් කරෙව්වේ නෑනේ මූට අත්ත නැට කිවිලද මේ බැබේ අපේ වහන්සට එහෙම තනියම ඉන්න දෙන්න බෑ අග මේසයක් ඕනිමයි හැම කෙනාම එහෙම පයින් ගහන්නේ නෑ වහන්ස කැමති වෙන්නකෝ මං ඒ බොරුවට මං තනියෙන් ඉන්නවා කිව්වේ මම දිගටම බෑ කියන්නම් උඹලා දිගටම ඕනේ කියලා හොඳේ මේ මම ඔය අග මේසිය තනතුරට වෙන කෙනෙක් ගන්න කියන්නේ තප්පුලා දේවිල කරන අගෞරවයක් මට බෑ මං තනියෙන් ඉන්නවා මේක රාජණක් හොඳේ මොකක් රාජණක් කිව්ව නේද ඔය ඉතින් ඕන් අං පදලව ගත්තා රාජණවල් දෙන්න ගිහින් ගම කහ ගන්නනේ හදන්නේ පොඩ්ඩ රඟපාන්න දුන්නම මූ ඇකඩමි අවෝඩ්ස් ගන්න යනවනේ ඒකනේ කරන්න බැරි හොඳයි දැන් රාජණත පිටින් අපිට යන්න බෑනේ ඈ එහෙනම් එයාම ක්‍රියාත්මකයි වහන්ස මෙතන සිට තනිකඩව ඉන්නවා උටා හරියට හරිනි දෙබ සුඹසුනානේ ඒකනේ එන්නම් හරියට හරිනි ඕකට තමයි කියන්නේ අදිරංගනේට ගිහිල්ලා චරිත විනාශ කරගත්තා කියලා තම කේවලි කොහෙන් ආපු රාජාණන් දෙපසක් දැන් දුන්නේ හෙන්දිම ගෑවිලා යන්න අයියෝ ඒකනේ දීපු දෙබස් ටික කඩපාඩමින් දෙන්නේ නැතුව අතින් දෙබස් දාන්න කියන්නේ බලන්න ඉතින් රාජාණන් කිව්ව ගමන් වැඩේ හබක් වුණානේ දැන්
ඉතින් තනියෙන් හිටකෝ නවත්තාලා උඹලා දෙන්නගේ කියවිල්ල බොල මීගොන් හරක් බාන මම එහෙම කරපු එකේ වාසිය බලහල්ලාකෝ දැන් නිකන් හිතහල්ලා මම මොකක් හරි ඒකට කර ගහලා ඒක අගමෙහිසිය කරගත්ත කියලා ආයි දෙකක් නෑ සතිය යනකොට ඒකත් අප්පුලා දේවි වගේ මගේ කරට නැගලා ඔළුවට තත හොදලායි පස්ස බලන්නේ දැන් එහෙමද කියහන්කෝ හැබැයි ඕනියකු දිනපතා තප්පුරේ ඉන්න නෑම්බියෝ ටික මොකද බල නෑ දේවියෝ ටික ඔයා තමයි මම අගමෙහිසිය කරගන්නේ කිය කිය රවට්ට රවට්ට හිටියේ ගිනි හාම් නෙමෙයි මේ දේවියෝ ටික පොරකක වාංශද සැලකන විදිය මට මැවිල පේනවා ඕරු කෑම බීම පවා අදලා දෙයි මට නිවාඩුවක් ගත්තා ගිනි අන්න උඹලට තේරුණා හරි දැන් ඉතින් ඇයි බලාගෙන ඉන්නේ ගිනෙල්ල මාලිගාවටම ඇති වෙන්න රාකල පරණ ඇරියසුත් කවර වෙන්නම සතුටු වෙන්න ගිනෙල්ල බං අයියේ නෑ නදියක් නේ ඒව ගිනෙල්ල තියෙන්නේ ආ මේ තියෙන්නේ බොන්නකෝ කම්පාට් දෙන්නම බොන්නකෝ 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 හරි හරි කොනාට්‍යංගනාවන්ට එන්න ගියහන් කොදම් මට අර ජාමර බවන් සලන කෙල්ල ටික උන්ට නටන්න ගියහන් ඉස්සරහට ඇවිල්ලා අනේ ඉතින් මේ වගේ පවුල පැල්ල ගිය සතුට අපිට කවදා විඳින්න වෙයිද නේද පුරෝ ඒ අතින්න මහන්ස පට්ටි වාසනාවන්තයෝ අපේ පවුල පැනල යන සතුට නෙමෙයි බං අපිට ගහල පන්නන සතුටවත් අපිට විඳින්න පිනක් නෑ ඒකනේ උඹට කියන්න දොර පොල්ලෙන් ගහල පන්නන්නේ ගේ අතුරට බනේ මේ පුරෝ කෝකිලයෝ මේ කුසපත් ඇදීමෙන් අද මගේ අගමේසිය වෙන්නේ කවුද කියලා පොඩ්ඩක් බලහන් මේ වහන්ස මේ ජුම්බදිකා දේවිය නේද එයාට ඇතුළට එන්න කියන්නද ඇවිල්ලා එළියේ ඉන්නවා වහන්ස වහන්ස හරි වහන්ස පළවෙනිගෙන දුවන්නේ මොකෝ මොකෝ අන්නේ තප්පුලා දේවිය එනවා ඔව් එනවා 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 ඔව් හරි දිවට වැඩක් නැහැ එලෝලා ගහයි බං ආ තප්පුලා මේ ඔයා පැනලා නෙමෙයි මේ කොහෙද ගියේ මේ ඒකයි ඔයා නැති දුකට මේ කවදාවත් නැතුව මේ දහජරාව මාලිගාවට ගෙනාවේ අම්මපා ඕ මේ මෞතුමියා සමීප නිසා බලන්න ගියා ඔය මොකද මේ නටන්න හදන නාටකම බලන්න කොමෙඩියට බලන්න වහන්සේ ආ ඇලුන් තෙල් බෝතලේ අරන් උදේට එන්නම් හොඳේ කෝකිනියෝ පුරෝ අගමේසියක් පත් කරගත්තා නම් කන කෑම කොහොමද නේ අනේ ගහන්න එපා නිදනව තප්පුලා ගහන්න එපා ඈ ඈ අයියෝ කෑ ගහන්න තු ඇතුළට වරෙල්ලා ප්‍රශ්න බම් ප්‍රශ්න ප්‍රාන්තක වාහන්ස කෙනෙක්ට ප්‍රශ්න තියෙන විදියක් නෑනේ ඕන් ප්‍රශ්න තියෙන්න ඕන ප්‍රාන්ත වැසියන්ටනේ ඒකනේ බං කියන්නේ මේකේ ප්‍රශ්න එන තරමක් එන්නේ මටනේ අනේ මන් දන්නේ වාහන්ස අනික් වාහන්සේලා ජනතාවට ප්‍රශ්න ටික හදලා දීලා ආතල් එකේ ඉන්නවා මේ වාහන්ස තමන් විසින් තමන්ට ප්‍රශ්න හදාගෙන කොට බිමේ නම් ඉන්නවා අයියෝ සාරි මං කියන්නේ මොකද්ද? ඕම ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ වාන්ස. ප්‍රශ්නෝත්තර බංගණි කිතුලා රිස්කෙන් පොඩ්ඩ බීලා හරයාත්මක කාලීන සංවාදයක් කරා සියලුම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් ඕම් මොකක් කියන්නේ? ඔව් ඉතින් මේ වරාජතාන්ත්‍රික ප්‍රශ්න හින්දා හොඳ සිහියෙන් උත්තර හොයන්න බෑනි. ඉස්තරම බයිට් එහෙමත් තිබ්බොත් හොඳ උත්තරේයි නේද වාන්ස? එහෙමද? එන ගෙනෙල්ලකෝ සල්ලි ඈ යකෝ ප්‍රශ්න තියෙන මගෙන් සල්ලි ඉල්ලන්න එපා බොල සංකීර්ණ ගැටලු රාශියකට මැදිලා මම මේ ඉන්නේ හරි හරි මේ හිස් මෙඩිකේෂ් වවුචරේට අත්සනක් දාන්නකෝ අපි පොරෝගින රාජකීය භාණ්ඩාගාරෙන් කවණු ටික ගන්නම්කෝ නෑ 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 මෙන්න මේ කවණු 100 අරන් ගිහින් බඩු අරන් වරෙල්ලකෝ බලා මේ නැති ප්‍රශ්න ඇති කරන්නනේ හදන්නේ හිස් කොළ වලට අස්සන් අරන් මේ වහන්ස මොකෝ කවණු 100න් ඉති වහන්සගෙන කික හිඟන බීමක් තමයි බොන්න වෙන්නේ වරින් කෝකිරියු ඈ අතින් කීයක් හරි දාලා වැඩේ සාරයට කරමු මොරි මාත් එක වර යංගෝ වහන්සේ මොකෝ එක දෙක වෙලා පේන වෙලාවේ එක ප්‍රශ්න දෙක වෙලා උත්තර දෙක ගන්න හොයන්නේ මේ වගේ ඔ ප්‍රශ්න ටික කියන්නකෝ
මේ වංශ මොකෝ නිකන් හක්කපන්න විරිබස්ස ගන්න ඕනේ නෑනි බණ්ඩාගාරේ පුරෝණ ප්‍රශ්නෙට පිළිතුරු අන්තිමට හොයමු හොඳේ අනෙක් සරල ප්‍රශ්න ටික ගන්න බලන්න මේකයි මේ අපේ උලාකා කුමරියට කුමාරේ කොහෙලා සරණ පාවල දෙන්න ඕනේ ඔය කොලේ වැඩ ඒ ප්‍රශ්නෙන් ගසපුටික බිඳුවට බැස්සනේ උඹල නිකන් හිතාලා හිතලා තමන්ගේ එකම දූ කුමරිය හොඳ කුමාරයෙක්ව ඔයලා සරණ පාවල දෙන්න බෑ කියන්නේ මං කොයිතරම් අසරණ අසාර්ථක වාංශිකයෙක්ද ඒක උඹල ළමයාද තියෙන හොඳකමනි මොකක් හරි උඹ රාජින් කියවද අනේ නෑ වාංශ මට දුකයි ඒවයෝ එහෙමද එහෙමයි මෙහෙමයි වාංශ ඕකේ පැති දෙකක් තියෙනවා එක පැත්තක් ඔන්න දැක්ක ගමන් ගිනි කන වැටෙන රූප ශ්‍රියාව තිබ්බනම් පැන්න ගමන් කර ගහනවා අනිත් පැත්ත ඇතිබරක වස්තුව දෙන්න තිබ්බනම් ආයි ඇහැගල පිය මුදලේ නාමෙන් කර ගහනවා ඔය දෙකම නෑනේ අරුමි ඒකනේ කොරන්න බැරි හරි හරි ඉතින් ඇතිබර පැත්තකින් තියලා රූප ශ්‍රියාව ශ්‍රියාවන්ට ගම පැත්තෙන් ගත්තාම එහෙම අඩුවක්ම නෑනේ නේද බං නැත්තම් රූප සිරියාව සිරියාවන්ටකම ඒ ටික කොච්චර හොඳට තියෙනවද කියනවා නම් ඔය උලාකා කුමරිය උදේට නැගිටලා උද්‍යානෙට එහෙම ගියොත් මල් ටික පරවෙලා නිකන් සටසට ගාලා බිම වැටෙනවා එතකොට අර උදෑසන ගීත කූජනය කරමින් ඉන්න කුරුල්ලෝ මරලා තෝනි දීගෙන පණ එපා කියලා ඈතට පියබලා යනවා අනේ බලාකෝ සිරියාවන්ටකම ගොම ගොම නදීම් පැනි සොයමින් යන බඹරු උලාකා කුමරිය දැක ගම බුදු අම්මෝ කියාගෙන ඇතර විදින්නේ වෙන මොකුත් ඕනේ මේ හොඳට හිරු රැස් පතිත වෙලා තියෙන අහස උලාකා කුමරිය එළියට බැස්ස ගම එක පාරට කළු වෙලා අඳුරු වෙලා හෙනක ගහව ඉන්න ගන්නවනේ බලන්න කිරියවන්ත ගම එතකොට මේ ළඟදි දවසක උලාකා කුමරිය රාජකීය මංගල උද්‍යානයේ නාන තටාකේ නාන ගම තවත් ඛේදවාචකයක් වුණා ගියාංගෝ බොයේ කියන්නේ අර ගස්වල අතු කප කප හිටපු අපේ රාජකීය උයන්පල්ලා ගයෙන් බිමට දෙරි ගහලා කොන්ද කඩාගත්ත එකද කියපිය ඒක නෙවෙයි අවේවත් තියෙනවනේ උලාකා කුමරිය නාන ගම සින්දුවක් කියලා අනේ අර පොගුනේ හිටපු මාළුන්ගේ හම්බෙරේ පැලිලා බං උඩ පාවෙන්න පටන් ගත්තනේ ඉවහන්ස මේ ළඟදී අපේ උලාකා කුමරිය ඇටි නවත්තාලා මම දන්නවා බං අපේ දූ කුමරිය හොඳටම අවුල් කියලා මම දන්නේවම උඹලා ආපහු කියන්න එපා බං වහන්ස නොදන්න එක කියන්නේ යන් එපා මට මේක මොකෙක්ටද කරගස්සන විදිය විතරක් ගියහල්ලා මේ යන විදියට රජ මැදුරේ මැටි කෙපලා එක්ුණක් ගමක් නැහැ හොඳේ එපා එපා පහුනේ අපේ උලාග නෑ නෑ මැටි කෙවල් වල දුක් විඳින අසරණ කොල්ල පව්වහන්ස උන් විඳින දුකට අමතරව මේක කරගස්සලා දීලා අපා දුක් විඳවන්න ඕනේ නෑනි වහන්ස එහෙමද අපි කොහොම හරි රජ සැප විඳින කුමාරයෙක්වම මේ අවීච්චි මහා නරක අධියට යවමු යකෝ ගරුසරුව ගියහන් මේ සරණ බන්ධනය කරන්නේ මගේ දුව බං ඒක තමයි බං ඈ නෑ සමා වෙන්න වහන්ස මේගයි ඉතින් දැන් ගහේ කට උල් කරන්න ඕනේ නෑනේ බං උල් කරන්න ඕනේ නෑ උල් කරන්න ඕනේ නෑ උල් වෙලානේ තියෙන්නේ ඒකනේ අම්මගේ දුවනේ ප්‍රචණ්ඩත්වය වේහනේ කෲරත්වය මිසදුරු අදමකම දෝතින් අරන් ඇවිත්නේ බොල තියෙන්නේ අර ඉවහන්ස මේ ඈ අම්මගේ නැති වෙනත් හොඳ ගති ගුණක් තියෙනවා හොඳේ ඒ මොනවද බං ඇයි හිත හොඳකම සමානාත්මතාවයෙන් බෙදා හදා ගැනීම අන්නේ ඒ ගුණාංගෙ හින්දානේ සිත් සතර හදාරන්න ගිහිල්ලා ඒ පාඨශාලාවේ කුමාරවරු පස් දෙනෙක් එක්ක එකසරේ යාළු වෙලා හෙන පට වලිය ගියේ ඇයි අපේම ඒවායේ තුන් දෙනෙක් එක්ක නවත්ත ගනින් එපාද අන්නේ හොඳ ගති ගුණ රටම විතරක් නෙමේ පිට රටවලවත් දන්නව ඇතිනේ අන්නේ ඒකනේ කේස් එක මම කියන්නේ වහන්ස මොකද අපි මේ ගැන වෙනස්ම විදියට හිතන්න ඕනේ ඒකිවේ ඒකිවේ අපි උලාකා කුමරියට බොරු මාකට් එකක් හදන්න ඕනේ එහම ආවට ගියාට අපි උලාකා කුමරිය කාටවත් දෙන්නේ නෑ වගේ ඈ
Anari. Ita bisunu wanamurgin wagawalsum pawa kumariya deka biyen pala giyat. Aya saviyakse. Ami sagai giyana rave prante pura arinto no. Adasakawa wansa. Mokadda? Kapala mooja damma ekekta denne ne kiyana mataya prachalita karanna one. Oh, ekkama me wansa. Ekkam geka hira kala thiyena kiyala raveyak karimuda. Kiyanne bae ni. Ehema unama mokek kari evith pannan kiyu. Onnan apita puluwan ne wede ida lezi wenna. Oy ekkam ge gittuwen inimagak wage thiyala diyanna neda. Ha man kiyanne thi nikan bitti dige bada ganna one ne etokota pannan yanna lezi ne. Ehenam echchara natanna ona ne ne wansa. Ikan gay aturah Kumari gay aturah diri tiannya ko mukik kari panang yang naivinet nang pariane kek canda galah patal kerang hari panang ya ini. Oh, ini balang ko ini asaran avil. Enak deh mukade bang keran ni deh me ekdam gay gay ira galah keyword deh boru deh ira galah one bilah aga panel yang na pasum avidi head galah tiannya bayi. Enak ini mebe keran deh ini. Nihang adi tu naga vitara usa ekdam gay gay ira galah mu. Yang keyword galah panel yang na ema honda ini. Mangian ni wedek. Mohad. Dengo ka panno lama yawan tu one hinda. Narke yo ekdam gay atim board deh gana panang yama sanda. Enang itu mukekari avil lah. E panang ya am kianu board deka kiyawala ibara vena kota ma. Olu ota poling deka kahan noni? Bodoh inna. Netang itu biasi yang Kumari ibara deka gaman. Panang ya am kese wedat panala tua ya atabu taka deh ina. Uro. Rabi pu kudu awak ye balangin na tu. Mukekari ada sahdi pango. Abai tarangan hari ane bang ya. Hari nu tarangya patola. Tarangya di mana Kumari ada ape ulaka Kumari sarana pawa di mana try kerla. Ikan ada kune nene. Ni bang. Epar tarangya di ulaka Kumari resmuna dalan dipi. Tarangya di mana pu Kumari ape ulaka Kumari langga dana gahala. Atas si pagan lewela resmuna geluani. Atamuna dekala u bayi cepar. Siapa kalila diwa diwila ter? Nampaknya dia ni vena raja kalu awu bang. Masa gana kita pasca piawi siapa tamai panang raja tu kehilat dia ni. Om balapia. Apa? Mega ni we? Deng wan sekarabi uwa bagi ni we bang. Tawa tiga kim wan se meten tawa me? Uye wan terawa khatari karagasan ne? Projek teka mata kalat iya gani honde kian ne? Beti kian ni baru pola wan ni karyot beti ni wani. Unta me bagi muna gud dan vidya kugan ne lam ne lo. Walang ku itu. Me? Mang apa pranti no honda me kagi no tahu abang? Iting? Ukiena? Walas suhavo keran api te? Uye muna na mukad me keran ne belu bang? Bisa sekarang mat pitera te inya kita pintura penua? Iting? Ukieno muningat te karola sandalu talen tumparak pitera bimata terla rangin ne lo. Muna mulai yang hadalagan ne? Oga koran ne puluang bedek kened? Ikeni? Me bedek ian ne? Mea ketai kira pilihan ne? Nene bang? Ikeni ne? Itang ini nak panca kalian itu tera, tawa kalian itu dekat tu nak mami ada tiada lagi elawan. Abi koi taranan try kalad bang. Esklaw itu pun aku marik set kerla macam ni mata kini. Oh ni. Muna tegal balal bagi ada dua ni. Penuan tawa koi dia ini ni. Mami angang mansin mami. Demono ebang kian ni. Uta. Mami. Ada ke kian muda. Okay. Tenek kini lagi ela. Kau tu bang ini dina. Ikkene kipadila ne? Ani kaveri la. Ema kiyum? Ema balamu kiyithin. Hari da dang weda pilivela tiyenawada? Me danut tappula devi mata katha karala pin denduna bang. Me pin sendu ela payin ekak gawai yon. Ne me wahanse me kondataka gawai inda ema ewi. Me wahanse? Ha? Ai ekdam gewal hadala nikan pannan yanakan balan innonne. Tawa satiyak denna. Mokek kari? Kiwata me passe Kumari ekkala ganna puluwan eke? Ulaka Kumari Yege billing edan yanawa ai ekantai ehema billing edan nogiyot umbala dennage beli ibarai honde oya balallako me majan ko kiriyo puro umbu paule gen ahala beruwe nedda bang me ulaka kumariyawa chutakanne wede pilibalak gene oya gænu dannawa ban damantara gæta hariyatama anne in eka pattal karana gæteyak gahalanna thibbanan kotama thamai e man æwwa bang gat katadama kiwwane æwwa yema kiyanna bæ æwwa tiyagene inne kawada hari ape duwa kaage hari ange gassana kota
ඔව්මනි උඹ කිව්වත් ඉතින් අම්මගේ කපාපු පළුවනේ නේ පවුල දන්නවා ඇතිනේ උඹ වගේ මෙලෝ රහක් නැති එකෙක් එයාව කර ගැහුවට ඌව කර ගහන එකෙක් හොයාගන්න ලේසි වෙන්නේ නැහැ කියලා නැද්ද හරි හරි ඉතින් මේ බෑවුවේ නැද්ද උඹගේ පවුලෙන් උලාකා කුමරිය පන්නන්න මොකක් හරි ක්‍රමයක් නැtei කියලා මං ඇහුවා බොලේ ඉතින් මොකක් කිව්වේ අපේ පවුල කිව්වනේ හොරගම වංචාව දූෂණය දෝතින් අරන් ඉපදිලා අපටි කමෙන් දිග්ගාපු ඔහෙ මගින් අහන්නේ ගෑනු පන්නන විදිය ගින් අහගන්නවා හොරෙන් කෙහෙල්මල් කපල යාළුවන්ගෙන් කියලා කිව්වනේ බලහම් මචං අපේම ගෑනු අපිව දාලා තියෙන තැන ආත්ම විලැච්ඡාවේ බෑ මචං නැද්ද ඒව කියලා හරියන්නේ නැහැ නේ මං සතියකින් උලාකා කුමරිය මේ මාලිගාවෙන් පැල්ලා ගියේ නැත්තම් අපි දෙන්නගේ බෙලි කැපේ නිකන් අල කැපෙන්න එව කොහෙද කෝ කිරියෝ ප්ලෑනක් ගහලා තියෙන්නේ ඈ වරෙන් යන්න උලාකා කුමරිය හම්බ වෙන්නේ වර යන්න මේ බත් කාපු ගමන් බොල දක්මිති කාන් ඔක්කාරී වසගෙන හිටපිය අපරාදී දවල්ට කාපු රා බත් එක හනේ බෙල්ලද බත් එකද බොල වටින්නේ බෙල්ල මං අම්මපා මෙන්න මේ වර යන්න ආයන් කොහේන අම්මා ගිනි කන හටුණා යන්න ඕනේ අර ඉන්නේ ඔය බලන් ඉතින් ඇඳලා ඉන්නේ ඇඳුමයි දාලා තියෙන මේකප් එකයි මේ ඉර මුදුන් වෙලා තියෙන වෙලාවේ පට්ට රතු පාට ඇඳලා නිල් පාට ඇස්සල ගාලා යකෝ මී හරක් කුලප්පු වෙනවනේ බොලේ හරි හරි මං මේ වල්ගිය දැන් ඉන්නංකු යකෝ මු මාව මී හරක කරන්නේ බලි කුලප්පු නවි කටපියන් හිටහන්නේ ඈ අනේ අම්මේ මේ අපේ උලාකා කුමරියනේ ඒත් මම්මි බැලුවා අපිට පරිසරයේ ඒකාලෝක වී නිදාගෙන හිටපු සියතුන් එක සැරේම කිසි තේරුවක් නැතුව පීජි පීජි ගාමින් නර්තනී යෙදෙනකොට සමනලුන් ඔබම ඔබ පියාඹමින් සතුට වෙද්දි වෙනදා නැති උත්සව සියයක් ජනිත වුණේ කිමදෝ ගියා දෙයම් දුරම්පා ඒ පරිසරයේ සතුට දෙගුණ තිගුණ වෙන්න මම ගියක් ගයන්නද අඩක් කරලා ඉතින් එපා කිව්වා කිය ආ කියන්ටකෝ ගිරස් මලින් පෙනි බිව්වා මේ දෙහරු නටු කඩා ගත්ත අබ්බේ ගත්ත පිම්බම්බරු මේ ඇයනේ කුරුල්ලේ ප්‍රිමපත බැවුනේ නෑනේ මේ ඈතන පියාඹ ගන්න බැරි වෙච්ච අසරණ කුරුල්ලේ පව් සී නැති වෙලාව තමක් නෑ කමක් නෑ කුමරේ සින්දු කියන්නකෝ ඒ බුර ඈ ඔය කන් දෙකෙන් ඇඟිලි දෙක අහකට ගරින් කතර හරි නිජහන් ඈ මේ කුමරිය මේ අපි දෙන්න මේ හින අමාරුවෙන් කියන්නේ ආසාවෙන් සින්දු අහන් හිටියනි දුටුවන් මනමත් වෙන මෙච්චර රූප ශ්‍රියාවක් තියෙන එතකොට නිදී සීනු සැලෙන හඬක් තියෙන කුමරියට ඇයි බැරි වුණේ තාම කුමාරෙක්ගේ හිතක් හොරකම් කරගන්න මේමයි පුරු අංකල් මේ පුරු අයියා කියන්නකෝ අපි දැන් ක්ලෝස්ලි නෑ එන අංකල්ම කියන්නකෝ අනි කියන්න බේරෙන්න බෑ පස්සෙන් එනවා හරි කරදරේ මේ පස්සෙන් යනවා නේද නෑ මං යන්නේ මේ උලාකා කුමරිය නෙවෙයි එහෙනම් කුමාරයෝ පස්සෙන් එනවා ඒක තමයි ඕ ඉතින් අනි ඕවනි මං එහෙම ආසනේ මම ආස මගේ පස්සෙන් ගිය කුමාරින්ට නෙමෙයි මම ආස මම පස්සෙන් ගිහින් ඇහුවම හා කියන කුමාරින්ට අනේ ඉතින් දැන් යන්නකෝ මේ දැන් යන්න ගිහින් කුමාරීට බැරි නම් මාරේට හරි කමක් නෑ පස්සෙන් ගිහින් try කරන්නකෝ දුරදලන්න එපා මේ ප්‍රාන්තෙන් පටන් අරන් අනිත් ප්‍රාන්ත වලට එනකල් යන්නකෝ අනේ මේ අනේ මම හිමින් හිමින් ඇවිදන් පස්සෙන් ගිහින් ලං කරනකොටම යාළ පනකටන් තුවනවනි ඒයි කියලා මට තාම හිතාගන්න බෑ අරාන බයට නෑ මේ කෝකිරිය කියන්නේ ඒ උලාකා කුමරියටත් එහෙම දුවන්න පුළුවන්ද කියලා බලන්නයි එහෙම දුවන්නේ කියලා මේ කුමරිය කාටවත් කියන්නේ නැත්තම් රහසක් කියන්නේද මං කාටවත් කියන්නේ නේ අපි අම්මට කිව්වට කමක් නැද්ද ඔව් ඉතින් රටම දැනගන්නවට කැමති නම් ඉතින් කිව්වත් කමක් නෑ මේ කෝකිලියෝ උඹගියන් මට මේ සුකුමාල රූපර මනස්කාන්ත මූණ දිහා බලාගෙන කියන්න බෑ බල උඹගියන් අමාරුවෙන් හරි ඉතදන් මූණ දිහා බලා මං කියන්නම්කෝ මොකද මේකයි කුමරිය අපි මේ කංගල් ඩයිලා තියෙනවා උලාකා කුමරියට කුමාරයෙක් යාළු කරගන්න දන්නේ නෑ කියනවා බලන්න ඒක කොයිතරම් අපහාසයක්ද මොකක් මට එහෙම කතාවක් හදලාද නැතුව කවුද අපි නෙවෙයි මේ රටවැසියෝ ඉන්නකෝ අද මම මුන්ට උලාකා කුමරිය කියන්නේ කවුද කියලා පෙන්නන්න මම අද කොල්ලෙක්ට
ගියා නේද? ගියා. වහන්ස. ඔන්න වහන්ස වැඩි හරි. වැඩි හරි කිව්වේ? උලක කුමරිය ගියා. අයියනේ. ඔළුවටම දුන්නා. මොකක්? ඔව් කුමාරයෙක්ගේ බෙල්ලෙන් ඇදන් පැනලා යනවා කියලා ගියෝ. ආයිනම් එන්නේ ඕන්. මොකද බල එන්නේ නැත්තේ? අර හටිදලා මේ පැත්තට එන්නේ උලක නේද? අනේ තේ අනේ. ඔන්න දුවනවා. ඈ? බල කොහෙද දුවන්නේ?